කොහොමද? අද අපි කතුරන්නේ තවත් රිෆ්‍රෙෂ් ෂෆල් එක ගැන කතා කරන්න. මේ රිෆ්‍රෙෂ් ෂෆල් එකේ හිස්ට්‍රිය එක ටිකක් ඔයාලා බැලුවොත් මේක පළමුව පබ්ලිෂ් කරලා තියෙන අපේ ලංකාවට නිදහස ලැබිච්ච අවුරුද්දේ 1948. ඒ අවුරුද්ද අපි හැමෝටම මේකෙන් ගොඩක් විශේෂ අවුරුද්ද. ඊට පස්සේ මේක පබ්ලිෂ් කරනවා 2007 ඩැන් ඇන්ඩ් ඩේව් කියන ට්වින් මැජිෂියන්ස් ලාගේ ප්‍රොජෙක්ට් එකක් එනවා. ට්‍රිලොජි කියලා ට්‍රිලොජි කියලා DVD තුනක ප්‍රොජෙක්ට් එකක් එනවා 2007. ගොඩාක් ලස්සන ගොඩාක් වැඩ ගැලි තියෙන DVD සෙට් එක ඔයාලා කවුරු කැමතිද අනිවාර්යෙන් පටන් ගන්න ඕන තරම්. ඒකදී ඔයාලා මේ ෂෆල් එක අවුට් කරනවා හියු ස්කොට් ෂෆල් එක කියන නම. ඊට අමතරව මම මේක කොහෙදවත් දැක්කේ නැහැ. කට්ටිය කතා කරනවා නැත්නම් කවුරු හරි වෙනවා පබ්ලිෂ් කරනවා නැත්නම් කවුරු යූස් කරනවා කොහෙවත් දැක්කේ නැහැ. ඒකෙන් මේ ගොඩක් කලින් පබ්ලිෂ් වෙච්ච ට්‍රික් එකක්. ඒකෙන් දැන් කට්ටිය මේක ගැන දැනගන්න ඕනේ. ඉතින් අපි අපේ ඩිස්කෂන් එකට මාත පාවිච්චි කරනවා මේ කාඩ් එක Killer B කියන කාඩ් එක. එයා නෙවෙයි මෙන්න මේ කාඩ් එක. මේ කාඩ් එකකත් illusionist කියන මැජික් ගෲප් එකෙන් අවුට් කරපු කාඩ් එක. ඒක අවුරුදු ගානකට කලින්. මේ මම පාවිච්චි කරන කාඩ් එක කරන් මම අවුරුදු 5ක් 6ක් ඒ වගේ ගොඩාක් කල් වෙනවා. ඒකෙන් හොර තේරෙනවා මේ කාඩ් එක හොඳට තියෙනවා තමයි. මේ කට්ටියගේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ආවා සතියකට විතර කලින් ඒ කට්ටිය අවුට් කරා Super Bees කියලා කාඩ් එකක්. මේ කාඩ් එක කළු පාටයි. ඒකට එක අලුත්ම ප්‍රොජෙක්ට් එක Super Bees කියන එක සුදු පාටයි. ඔයාලාගේ වෙබ්සයිට් එකට ගියොත් හොයාගන්න පුළුවන් ඩොලර් 10කට මේ අලුත්ම Super Bees කියන කාඩ් එක ගන්න පුළුවන්. ඔහොම තමයි තින් විස්තරේ. ඔයාලා කැමති නම් ඔයාලා දන්නවා කොහෙන්ද මේක හොයන්න ඕනේ කියලා. සාමාන්‍ය රිෆල් ෂෆල් එක තියෙනවා. ඒකදී අපි මොකද කරන්නේ කාඩ් එක රිෆල් කළා. ඔක්කොම කාඩ් එකට එකතු වුණාන් පස්සේ ගාලා අපි එකට බ්‍රිජ් එක නේද? බ්‍රිජ් එක වෙලා කාස්ට් එක එකතු වෙන්නේ පල්ලේ. හරි කියන්නේ බ්‍රිජ් එක යන්නේ පල්ලේ. අපි කතා කරන මේ රිෆල් ෂෆල් එකේදී බ්‍රිජ් එක යන්නේ උඩට. එතන තමයි මේ ප්‍රධානම වෙනස තියෙන්නේ. අද අපි කතා කරන සිස්ටම් එකේ මේ රිෆල් ෂෆල් වලට පුළුවන් කාඩ් සෙල්ලම් වලදී පාවිච්චි කරන්න. මම පාවිච්චි කරනවා ගොඩාක් කාඩ් සෙල්ලම් වලදී. කවරන් මේක දැක කියනවා ඊට පස්සේ එයාට ඒක දැනගන්න ඕන කොහොමද කරන්න කියලා. ඉන්ටර්නෙට් එකේ ගැහුවට ඒක හොන්න බෑ. ඒකෙන් දෙක තියෙන වෙන්නේ නමකින්. ඒකෙන්ද මේ කරන ක්‍රමය හොන්න ලේසි නෑ. ඒකෙන් තමයි මේක ගොඩක් කාඩ් සෙල්ලම් වලදී පාවිච්චි කරන්නේ. එතකොට හරි ලස්සනයි. එතකොට කට්ටිය යනවා ඕහ් මොකක්ද ඒ කරේ. වඩ පෙනන පුළුවන් ඔයා කාඩ්ස් එක ගොඩක් ස්කිල් එකක් තියෙන කෙනෙක් කියලා. අබලමු මොන වගේද මේ රිෆල් ෂෆල් එක තියෙන්නේ කියලා. අපි සාමාන්‍ය පාවිච්චි කරන රිෆල් ෂෆල් එක වෙන්නේ කාඩ් එක තියෙන එක අපි දෙක කැලි දෙකම හැම කඩනවා. පස්සේ කාඩ්ස් එක රිෆල් කරලා මෙන්න මේ විදිහට. පස්සේ කාඩ් එක දෙකම හැම උඩට බෙන් කරලා අපි ප්‍රෙෂර් එක රිලීස් කරනවා කාඩ් එකකින් එක හැම වැටෙන විදිහට. එකනම් අපි සාමාන්‍ය රිෆල් ෂෆල් එකේදී වෙන්නේ අද අපි කතා කරන රිෆල් ෂෆල් එකේදී වෙන්නේ කාඩ් එක දෙකට කඩනවා ඊට පස්සේ අත් දෙකම උඩට හරවනවා මේ විදිහට කාඩ් එක උඩට එන විදිහට. පස්සේ රිෆල් කරනවා අර කරපු දේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට උඩටම රිෆල් කරනවා මෙන්න මේ විදිහට. පස්සේ අන්තිම බ්‍රිජ් එක මම යටට කර්ල් කරලා කාඩ්ස් එකිනෙක අතරනවා මෙන්න මේ විදිහට උඩට එන විදිහට. ඕක තමයි අද අපි කතා කරන්න යන රිෆල් ෂෆල් එක. මේ රිෆල් ෂෆල් එකට පටන් ගන්න සාමාන්‍ය රිෆල් ෂෆල් එක දෙතියරම තමයි. පාන්න මේ කාඩ් එකක සමාන වගේ කොටස් දෙකකට කඩා ගන්න ඕනේ. ඒකව කැමති ඕන විදිහට කරන්න පුළුවන්. මම සාමාන්‍ය පාවිච්චි කරන මේ ඇඟිලි මෙහෙම එක ස්ටැක් එකක් දෙකට කඩලා අනිත් අතට මෙහෙම මූ කළ ගන්න එක. එහෙම නැත්නම් ගොඩක් බහුලව පාවිච්චි වෙන මෙන්න මේ ක්‍රමය තමයි. කාඩ් ටිකක් මෙහෙම රිෆල් වෙනවා. ඉතිරි ටික අපි මෙහෙම ස්ටැක් එකකට කඩලා අනිත් අතට ගන්නවා මෙන්න මේ විදිහට. මෙතෙන්දී අපි කරන්නේ මෙන්න මෙතනින් අල්ලගත්ත ස්ටැක්ස් දෙක අපි මේ විදිහට අත උඩට රොටේට් කරනවා මෙන්න මේ විදිහට. තොරතුරු මේ කාඩ් ස්ටැක් දෙක මොන විදිහටද අපේ ඇඟිලි වලින් රැඳිලා තියෙන්නේ කියලා. දැන් අපි පොඩි වෙනස්කම් ටිකක් කරනවා. පළවෙනිද මම එක ඩෙක් එකකින් කරලා පෙන්නනවා. පළවෙනිව කරන්නේ මෙන්න මෙතන thumb එකෙන් තියෙන grip එක වෙනස් කරනවා මෙන්න මේ විදිහට. මෙතන තියෙන එක ඔයා මෙතන යට මසල් එක හරියට ගෙනිහලා මෙන්න මේ විදිහට මසල් එකෙන් grip කරනවා මෙන්න මේ විදිහට. තේරෙනවා මේ ඇඟිල්ලට වඩා යට මේ මසල් එකට තමයි කාඩ් ස්ටැක් එක රැඳිලා තියෙන්නේ. එතන තමයි එක push වෙන්නේ. ඊටස් වාගේ දබ රැගිල්ල ගෙනියනවා යටට මෙන්න මේ විදිහට curl කරන්න කාඩ් එක. ඊට පස්සේ මැද ගිල්ල යනවා මේ පොඩි ධාරය සාමාන්‍ය නිකන් මැද හරියට වගේ වෙන්න මේ විදිහට මූ කරලා ගන්නවා. ඊට පස්සේ මේ ඇඟිලි දෙක අන්තිමේදී අපි අයින් කර ගන්නවා මෙන්න මේ විදිහට. මේ ඇඟිලි දෙකේ මුකුත් වාසියක් වෙන්නේ නැහැ මේ රිෆල් ෂෆල් එකේ. පස්සේ මෙන්න මේ විදිහට කාඩ්
ස්ටැක්කර බෙන්ඩක් දෙනවා. ඉරස්වා මැදගිල්ලෙන් කාඩ්ස් එකින් එක උඩ රිෆල් කරලා ගන්නවා මෙන්න මේ විදියට. ඒක තමා මේ රිෆල් ෂෆල් එකේ දිවෙන ප්‍රධානම මූ එක. අබලමන කාඩ් ස්ටැක් දෙකෙන්ම ඒක කොහොමද කරන්න කියලා. දෙනවා කාඩ්ස් ටැක් එක උඩට හරවනවා. පස්සේ මහපටැඟිල්ලේ මසල් එක හරියට බේස් එක හරියට මේ විදිහට කාඩ්ස් ටැක් දෙක පල්ලයට මූව් කරලා එතෙන්ට මෙහෙම ක්ලික් කරනවා. පස්සේ මැදගිල්ල ගෙනියනවා කාඩ්ස් ටැක් දෙකෙම සාමාන්‍ය මැදක් වගේ වෙන්න මෙහෙම මූව් කරලා ගන්නවා. ඊට පස්සේ දබරගිල්ල මේ විදිහට පල්ලයට කර්ල් කරන ගමන් අනිත් ඇඟිලි දෙක අයින් කරගන්න අපි මෙන්න මේ විදිහට. පස්සේ මම මොකද කරන්නේ? උඩට කාඩ්ස් රිෆල් කරන්ඩ මෙන්න මේ විදිහට එකින් එක වැටෙන විදිහට. ඒක තමා මේ මූව එකේදී කරන්නේ. මේක තමයි අන්තිම ස්ටෙප් එක. ඊටම සරලවම මොකද කරන්නේ? රිෆල් වෙච්ච කාඩ් ස්ටැක් එකව මොකද කරන්නේ? පල්ලෙහාට මේ විදිහට බෙන්ඩ් කරලා මෙතනින් නතර වෙලා ඊට පස්සේ හැමීට ප්‍රෙෂර් එක රිලීස් කරන්න මේ ඇඟිලි වලින් කාඩ් එක හැම උඩ රිෆල් වෙලා එන විදිහට. ඒතකොට ෆුල් ස්පීඩ් මේ රිෆල් ෂෆල් එක කරන්නේ මෙන්න මේ විදිහට. වලදන අපි කාඩ් සෙල්ලම් කදි සාමාන්‍යයෙන් කාඩ්ස් බේන්ඩ් ෂෆල් කරන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ විදිහට අපි කාඩ්ස් රිෆල් කරන්නේ නැහැ. මේ විදිහට කාඩ්ස් බේන විදිහ. ඒකින්ද මේ මූව එක පාවිච්චි කරනවා නෝ බලන්න මාරි කැමති වුණ කට් එකක් දුන්නා. පස්සේ ෂෆල් එකට යන්න කලින් මෙතෙන් දිවා කාඩ් එක අනිත් පැත්ත හරවලා ඊට පස්සේ මෙතෙන් ස්ටැක් එකක් කඩපු ගම මෙන්න මේ විදිහට උඩට ස්ටැක් එක හරවන්න ඕනේ. මේක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔයාලට තේරෙනවා ඉක්මනට මේ මූව එක කරනවා. ඔයාලට යට කාඩ් එක මොකක්ද කියලා බලන්න පුළුවන්. ඒ ඇඩ්වාන්ටේජ් එකකුත් මෙන්න මේ මූව එකේදී තියෙනවා. පස්සේ උඩට රිෆල් කරලා ගන්න කාඩ් එක. ඊට පස්සේ බ්‍රිජ් එකට ගිහිල්ලා පල්ලයට මෙන්න මේ විදිහට කරලා වා ගන්න. මෙන්න මේ විදිහට තමයි මේ රිෆල් ෂෆල් එක කරන්නේ. මම හිතනවා කියන්න ඕන ඕන හැම විස්තරම මම කිව්වා කියලා. මේක ලයිව් කරද්දී හරි ලස්සනයි. ඒක පේන විදිය. මෙමුක ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙමු එක මැජික් කමියුනිටි එක කතා කරන ඉන්ටර්මීඩියට් ලෙවල් ඩිෆිකල්ටි එකක් තියෙන ස්ටෙප් එකක් කියලා. ඒකින්ද ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔය මසල් ස්ට්‍රෙන්ත් එක හදා ගන්න ඕනේ. අර අපි කිව්ව ග්‍රිප් එකේ කොහොමද මැදගිල්ලේ කරන ග්‍රිප් එක ඒක අපිට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මට ටිකක් කල් ගියා මේක අල්ල ගන්න. මොකක් හරි පාට් එකක් අප හැදෙන්න නැත්නම් මට මේ වැඩි විස්තර දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් එක දාන්න මම ඒකට උදව්ව දෙන්න. මොකද මේ channel එකේ comment film මේ වගේම Facebook page එක හරහත් ගොඩක් අය කතා කරනවා මේ මේ මූව ගැන කතා කරන්න මේ 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 flourish ගැන කතා කරන්න කියලා. මම ගොඩක් ආසයි වගේ ඔයාලගේ feedback එක එද්දී ඒ වගේම මම ගොඩක් ආසයි මේ moves practice කරන්න. මම හිතනවා ඔයාලට උදව් වෙනවා කියලා මම මේ discussion එක කරන එකේ. ඔයා අලුතෙන් අපේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් වදන් අගුණ ගැන කතා කරන්න කියලා අරට කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි තව දවසකින් තවත් මූව එකකින් හම්බෙමු.